तू गाना गाना नहीं कर रहा मु අපි ඉස්සෙල්ලා දැන් බලන්න හරිද කියලා පුතේ එක කොමඩු ගෙඩියක් රුපියල් 150යි නේද 50 නෝට්ටු තුනකින් තමයි අපි ගෙවන්නේ ඊළඟට ඇපල් ගෙඩියක් රුපියල් 70යි 50 නෝට්ටුයි 20 නෝට්ටුයි මේ ගෙවන්න පුළුවන් කායක අපි ඒ ටික ඇඳලා තියෙන්නේ නේද හොඳයි ටයිප් මේ ඊළඟ මාතෘකාව ඉතුරු මුදල් ගණනය කරමු ඉතුරු මුදල් ගණනය කරමු හොඳයි ඔයාලා කියන්නකෝ මට දැන් ඔන්න ළමයෙක් මේ කඩේකට ගිහිල්ලා වෙළඳසැලකට ගිහිල්ලා රුපියල් 8ක් වටිනා පැන්සලක් මිලදී ගන්නවා රුපියල් 8ක් වටිනා පැන්සලක් අඳින්න එපා අහගෙන ඉන්න හොඳේ දැන් මේ පැන්සලක් තියෙනවා මේන පැන්සලක් මේකේ මිල සඳහන් වෙනවා රුපියල් 8යි රුපියල් 8ක් විදිහට තමයි මේ පැන්සලේ මිල සඳහන් වෙන්නේ හැබැයි මේ ළමයා මුදලාලිට දෙන්නේ 10 කාසියක් 10 කාසියක් තමයි මුදලාලිට දෙන්නේ වෙළඳසැලේ හරි ඔයාගත්තේ දෙකයි කියලා ගත්තා. ඉඳලා ඒ කියන්නේ පැන්සලේ මිල රුපියල් 8යිනේ. 8 ඉඳන් 10 වෙනකම්. ගණන් කරමුද 8 ඉඳන් 10 වෙනකම්. 8 අතරින්න 9 මුදල අඩු කරලා අපට ඉතුරු මුදල ලැබෙනවා නේද? හරි. එහෙනම් අපි මේ ප්‍රශ්නේ ලියාගන්න. මෙන්න මෙහෙම ලියමු. පොඩි ප්‍රශ්නයක්. රුපියල් 6ක් වටිනා රුපියල් 6ක් වටිනා ධනයක් මකන ඉතුරු කී බලමුද මට
රුපියල් 10ක් දුන් විට ඉතුරු කීයද දෙන්නේ කාටද මුදලාලිට? වටිනා මකන හතරයි. හතරයි සර්. හතරයි. කොහමද හෙව්වේ? හයේ ඉඳන් 10 වෙනකන් අඩු කරන 10ට 6යි 10යි අඩු කරනවා. ඔව් රුපියල් 10. ඉඳන් 10 වෙනවා. 10යි 10යි. හතරක් වෙනවා. නේද? ඔව් නැත්නම් අපි රුපියල් නැතුව ලියමු. සර් උත්තරේ 7යි. ඔව් 10න් 6 අඩු කරනවා. සමානයි කීයක් ලැබෙනවද? 4යි. නේද? ඉතින් ඉතුරු මුදල කීයද? රුපියල් 4යි. රුපියල් 4යි. කෙනුකි පෙන්නන්නන්ද නෑ කමක් නෑ පුතේ මේ එහෙනම් මේ 6 ඉඳන් 10ට ගණන් කරන්නත් පුළුවන් නේ 7 8 9 10 6 ඉඳන් 10ට ගණනය කරනවා නේද ඒත් ඉතුරු මුදල අපිට ගන්න පුළුවන් හැබැයි 6 ගණන් කරන්න එපා නේද 7 8 9 10 ඒත් හතරක් ඇඟිලි හතරක් නැවෙනවනේ ඒකත් ලේසි ක්‍රමයක් ඕනනම් ඉතින් මාරක 10ක් අරගෙන නේද? ඒයින් 6ක් අයින් කරලා බලන්නත් පුළුවන්. එහෙම 2ක් එහාට යනවද? හරි මේ තව ගණනක් බලන්නකෝ. මේකට අපි අංක 1 දාගනිමු. මේ ගානට අංක 1 දාමු. මේක දෙවනි ගණන රුපියල් 15යි රුපියල් 20යි නියද දුන් මුදල් 20යි. ඔව් බැලුම 15යි දුන් මුදල 20යි. දැන් ඉස්සෙ නෝට් එකක් දෙනවා. රුපියල් කියලා අහන්න. රුපියල් 5යි. ඉතුරු රුපියල් 5යි. ඔව්. කොහමද හෙව්වේ? හරි මේ පැත්තට අනු කරන්නත් පුළුවන් දැන් 20න් 15ක් නේද? ඔව් 5යි 5යි. එහෙනම් අපිට පිළිතුර ලියන්න පුළුවන් රුපියල් 5යි. පහළවෙනි ඉඳන් 20ට ගණන් කරමුද බලන්න. බෙගම කන්නේ පස්සල දාසය 17 18 19 20. ඔව් 16 17 18 19 20.
ඇඟිලි පහක් නැවෙනවනේ 16 17 18 19 20 මෙන්න තුන්වෙනි ගාන මේක තනියම කරන්න ඕන මම හදන්නේ රුපියල් 30යි දුම් මුදල රුපියල් 50යි බාණ්ඩේ මිල 30යි මොකක් හරි බාණ්ඩයක් නේද එක්ක බැලුමක් එක්ක පොතක් එක්ක और मोहन मनोहरी से लंबा डुआ ने एक को बांडे आप किया ने मनोहरी बांडे आप तो क्या ऐसी हाय लो यार मुदला ने तो दे रहा दून मुदले किया ने मुदले में ये ना मुदले पाना हाँ देने पाना हाय इतुरो की ये इतुरो की ये ඔව්